අමතුවා දැන් ඔය මේ බංකොලොත් රට බංකොලොත් කරපු කමිටුවෙන් ඇත්තට වයින්ගුණ පුතුමාලා මේ කට්ටියත් එක මේ කරන්න නෑ. ඉතා පැහැදිලිවම දැන් මේ කමිටුවේ සමාජිකෙක් මමත්. මම තමයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිළු දෙනා එක්ක එකතු වෙලා කථානායකතුමාට ඉල්ලීමක් කරේ මේ පිළිබඳව කමිටුවක් පත් කරලා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරන්න කියලා. ඉතින් ඉතාම කනගාටුයි කියන්නේ ඒක ඉල්ලීම කරලත් දැන් මාස 6කට වඩා වැඩි. කෙසේ හෝ අවසානයේදී පත් කරපු කණ්ඩායම දිහා බැලුවාම අපේ රෙදිත් නැති වෙනවා. ඒ කියන්නේ මේගොල්ලන් මේ මුළු රටම බංකොලොත් කරපු පක්ෂය පොදු ජන පෙරමුණේ ලේකම්ව පත් කරලා තියෙනවා ඒ කමිටුවේ සභාපතිවරයා හැටියට කථානායකතුමා. ඉතින් මේක අර හොරාගේ අම්මගෙන් පේනානෝ නෙමෙයි, හොරාගෙන්ම පේනානවා වගේ වැඩක්. ඒකින්ද මේ කමිටුවෙන් අපි විශ්වාස කරන්නේ නැහැ සාධාරණයක් හිටුවේ කියලා. අපි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා මේ කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දෙන්න කියලා. සා විපක්ෂයේ නියෝජනය තව වැඩි කරන්න කියලා. නමුත් ඊට අහිංකම් දිමක් සිදු වෙන්නේ නැති ඉඳ තමයි අපි එයින් අස් වෙන්න තීන්දු කරේ. ඇයි එහෙම කරන්නේ? ඉතා පැහැදිලිවම ඒගොල්ලන්ට උමනාවක් නැහැ මේ වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන්න. ඒ රනිල් රාජපක්ෂ ආණ්ඩුව හොඳින් කරන දේ තමයි මේ අයව ආරක්ෂා කරන එක. මේ වැරදි කරපු අයව, හොරකම් කරපු අයව, ඒ සියලු දෙනා ආරක්ෂා කරන එක එදා ගෝඨාභය රාජපක්ෂට වඩා හොඳට දැන් මේ අය කරනවා. ඔබතුමා හිතනවාද යම් කිසි ආකාරයක සජිත් විමසල් මහතාට අගමැතිකම ලබා ගන්න කියලා ඉල්ලීමක් කරොත් ඔහු ඉදිරිපත් නොවේ කියන කාරණේ නෑ? අපි ඉතා පැහැදිලිවම අගමැති ධූරවල නිකන් ලබා ගන්නෑ ජනමතයකින් තොර. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විවස්ථානුකූල බලයක් තියෙනවා පාර්ලිමේන්තු විසුරන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තියෙන්නේ මේ බොරුවට මේ ආරාධනා කරලා මේ රටට පෙන්වන්න හදනවා, මේ මම ආරාධනා කරා දැන් විපක්ෂය එන්නේ නැහැ, සජිත් එන්නේ නැහැ, සජබේ එන්නේ නැහැ කියලා. එතුමාට උමනාවක් තියෙනවා නම් අවංකව මේ කටයුත්ත කරන්න එතුමාට තියෙන්නේ පාර්ලිමේන්තු විසුරෝ හැරලා ජනමතයකින් අපි විශ්වාස කරනවා අපේ ආණ්ඩුවක් අපිට හදන්න පුළුවන් වෙනවා, බහුතරයක් තියෙනවා. ඒ බෞතරේ අගමැති ඇරිට සජිත් ප්‍රේමදාස මැතිතුමාපත් වෙයි. ඉතින් ඒ ජනාධිපති වරයාට ඒ හැකියාව විවස්ථානුකූලව තියෙනවා. ඒකින්ද හැබැයි අපි සූදානම් ඕනෑම් මැතිවරණයකට. අපි මුලින් කිව්වා ජනාධිපතිවරයාව පත් කරන්න මේ වෙලාවේ සුදුසුම දේ තමයි ජනාධිපතිවරණයක් තියන්න. ඒකට විවස්ථා සංශෝධනයක් අවශ්‍ය නම් අපි ඒ විවස්ථා සංශෝධනයට වුණත් අපි සහයෝගය ලබා දෙනවා. හැබැයි මේ එක මැතිවරණයක්වත් තියන්නේ නැහැ. කොටින්ම කිව්වොතින් දැන් සම්ප ගමට ගිහිල්ලා බලන්න සම්පකාර ඡන්දයක් තියෙනවද කියලා. සම්පකාර ඡන්දේ තියන්න තිබ්බ සම්පකාර ඡන්දත් නතර කරලා අධ්‍යක්ෂක මණ්ඩලයට ඒගොල්ලන්ව පත් කරගෙන තියෙනවා. සම්පකාර ඡන්දයක්වත් තියන්නේ නැති ආණ්ඩුවක් තමයි මේක. ඡන්ද වලට බයයි. කොතුමාලා බොහෝ වෙලාවට එකම කඳවුරේ නියෝජනය කරේ. ඇවුනේ. ඔහුගේ කාලෙම නියෝජනය කළ එකම කඳවුර. ගැලපීම් වලට වඩා ගැලපීම් ප්‍රමාණය වැඩි. ඉතා පැහැදිලිවම ජන මතයකින් මැතිවරණයකින් තොරව එකතු වීමක් වෙන්නේ නැහැ. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නේ අර මේ රට බංකොලොත් කරපු මේ රට හොරා කාපු කණ්ඩායම. ඒ කණ්ඩායම ආරක්ෂා කරමින් ඉන්නේ. ඒකින්ද අපිට කිසිසේත් මෙතනට යන්න බෑ. පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොතින් ජන මතයක් එක්ක ජන වරමක් එක්ක අපිට පුළුවන් එකතු වෙන්න. දැන් ජනාධිපතිවරයාගේ ආරාධනාව නිකම්ම ප්‍රතික්ෂේප කරනවට වැඩිය ඔබතුමාලට හොඳ නැද්ද ගිහිල්ලා ජනාධිපතිමත් එක්ක සාකච්ඡාවක් කියලා මන්ත්‍රී කණ්ඩායම සජිත් මැතිතුමත් එක්ක ගිහිල්ලා සාකච්ඡාවක් කියලා මොනවා හරි එකගතාවයක් නැහැ. ඉතින් අපි නිකම්ම ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයිනේ. අපි නිකම්ම ප්‍රතික්ෂේපක් කිරීමක් නෙමෙයි මේ කියන්නේ. අපයි ඊටාම තර්කානුකූලව විවස්ථානුකූලව කරන්න සුදුසු හොඳම දේ තමයි මේ කියන්නේ. මේ රටේ ජනාධිපතිවරයාට දැන් තියෙනවා විවස්ථානුකූල බලය පාර්ලිමේන්තු විසිරවන්න. පාර්ලිමේන්තු විසිරුවොතින් අර හොරු ටික ගෙදර ඉඳි. රටේ ජනමතයට අනුව අපි විශ්වාස කරනවා සමිජ ජන බලවේග ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. ඒක කරන්නයි තියෙන්නේ. ජනාධිපති තුමාට මොකද්ද කරන්නේ? ජනාධිපතිතුමා ජනාධිපති හැටියට අපි ආණ්ඩුවක ගෙනියයි. ඊළඟට ජනාධිපතිවරණයකදී තීන්දුව කරන්න පුළුවන් කවුද අපේක්ෂක කියලා රටේ ජනතාව තීන්දු කරයි. හැබැයි පොහොට්ටුව නම් කියන්නේ ඊළඟ මැතිවරණෙ මොන මැතිවරණ තිබ්බත් දිනන්නේ පොහොට්ටුව කියලා. ඒ නං ඉතින් මේ රටේ ඉන්නවට වඩා හොඳ වෙඩි තියාගත්තා.